අයිබෝන්දරුවනේ පුතේ අපි අද දවසේ වැඩ ටික ආරම්භ කරමු 22 ඔයාලගේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එකේ වැඩ ටික. පුතේ දැන් අපි පහුගිය දවසේ වැඩ අවසන් කරලා පස්සේ අද දවසේ වැඩ ආරම්භ කරන්න මත් වෙන ඔයාලට ලබා දීලා තිබුණා අපි දරුවනේ PDF නෝට් එකක් sorry PDF পেපර් එකක් ඔයාලට දාලා තිබුණා. ඔයාලා ඒක ගන්නට ඇති. එතකොට පුතා ඒ ඔයාලා ලබාගත්ත ඩොකියුමන්ට් එක තුළ වෙනදට වඩා ටිකක් අද වෙනස් රටාවකට අපි পেපර් එකේ වැඩ ටික දීලා තියෙනවා. විශේෂම දරුවනේ මේ MCQ ප්‍රශ්න කීපෙකුත් එක තමයි ඔයාලගේ දරුවනේ රචනා කොටස් ටිකට අපි දරුවනේ අවධානය යොමු කරලා තියෙන අද දවසේ. එතකොට පුතා දැන් ඔබ දන්නවා 22 ඔයාලා දන්නවා 21 ඔයාලට උඩ වෙච්ච එක ඉන්න අයියලා අක්කලාගේ එක්සෑම් එක නොවැම්බර් මාසේ 15 වෙනිදාට යෙදලා තියෙනවා කියලා. හැබැයි 22 ඔයාලගේ එක්සෑම් එක එහෙම යන්නේ නැහැ. ඔයාලගේ එක්සෑම් එක පුරුදු විදියටම දරුවනේ අගෝස්තු මාසෙටම එක්සෑම් එක ඔයාලගේ දරුවනේ තියේවි. හරි? මේ කාලේ අපහු කොරෝනා හෝ වෙන වසංගත තත්ත්වයක් ඇති නොවනොත් ඒ නියමිත දිනවලටම විභාගේ තියාවි. එතකොට පුතේ ඔබ ඒ සඳහා දැම්මම පුතා හරියට සෝදානම් වෙන්න විශේෂම ඔයාලක් පුළුවන් ඉක්මනින් සිලබස් ටික කවර් කරගන්න බලන්න. සිලබස් ටික හරියට කවර් කරගෙන විභාගෙට මූණ දෙන්න ඔබ සෝදානම් වෙන්න. ඒත් එක්කම ඔබට දරුවනේ ලබා දීලා තියෙන මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක ඔයාලා ඉගෙන ගත්ත තොරතුරු නැවත වතාවක් ඔයාලට දරුවනේ පුනරීක්ෂණය කරගන්න හැකියාවක් අද මේ පන්තියත් එක්ක ඔයාලට ලැබිලා ඇති. හොඳයි. එහෙනම් පුතේ මෙන්න මෙහෙම සාකච්ඡාව ආරම්භ කරමු. පුතා දැන් ඔයාලගේ මේ දීලා තියෙන මේ ලෙවල් අප් ටෙස්ට් 4 කියන පේපරගේ බහුවර්ණ කොටසනේ පුතා මේ මුලින්ම තියෙන්නේ. මේ බහුවර්ණ කොටස ගත්තාම බහුවර්ණ වලට උත්තර ලියද්දී මේ ප්‍රශ්නෙට ඉදිරියෙන් ඔයාලා දරුවනේ උත්තරේ සලකුණු කරන්න දෙපා. එහෙම වුණොත් වෙන්නේ ඔයාලට දරුවනේ මේ ප්‍රශ්නේ උත්තරේ දෙකම එකතන පේන්න ගත්තාම ඔයාලට දරුවනේ ගැටලුවක් වෙනවා දවසක මේක බලද්දි. ඒ නිසා ඔයාලා කරන්න ප්‍රශ්නේ දෙන මෙතන යට බෝඩර් එකක් තියෙනවනේ. මේ බෝඩර් එකේ පුතේ ඔයාලගේ නම ලියලා sorry ඔයාලගේ නම නෙමෙයි ප්‍රශ්නේ අංකේ දාලා උත්තරේ අංකේ දාන්න. එකට උත්තරේ මේක, දෙකට මේක, තුනට මේක, හතරට මේක, පහට මේක යනාදී වශයෙන් දරුවනේ ප්‍රශ්නයයි ප්‍රශ්න අංකෙයි දාන්න. ඒ කියන්නේ පිළිපෙම් ප්‍රශ්න අංකයයි පිළිතුරයි පිළිතුරේ අංකයයි. ප්‍රශ්න අංකයයි පිළිතුරේ අංකයයි දාන්න යටින්. පුළුවන් කරගන්න. එහෙමයි බහුවර්ණ පේපර්ස් වලට අප උත්තර ලියන්නට ඕන. එහෙම නැතුව ප්‍රශ්න ළඟම උත්තරේ සලකුණු කරන්න ගියොත් ඔයාලට ගැටලුවක් එනවා දවසක. මේ ප්‍රශ්න පත්‍රය බලද්දී ඔයාලට දරුවනේ උත්තරෙත් පේනකොට ඔයාලට ඒකෙන් ඉගෙන ගන්න දෙයක් නැති වෙලා යනවා. ඒ නිසා හරි. අපි පුතේ මේ සාකච්ඡා කරන්නට රයිට් සර් කලින් දවසේ පේපර් එකේ කරන්නේ නැද්ද? ඉතුරුලා තිබ්බද කලින් දවසේ පේපර් එක? කලින් දවසේ පේපර් එක ඉතුරුවක් තිබ්බද? උනේ ඒකට විතරයි නේද පොඩක් බලන්න මට එහෙම කියන්න කලින් දවසේ පේපර් එක ඉතුරුවක් තිබ්බනම් බලන්න පොඩක් මට කියන්න මොන ප්‍රශ්නද කියලා මට උනේ ඒකට විතරයි කරු ඕක කියලා නම් කියනවා ඉන්න බලන්න ලෙවල් අප් ටෙස්ට් 3 පේපර් එක මං හිතන්නේ කියන්නේ නේද පොඩ්ඩක් ඉන්න බලන්න තුන්වෙනි ප්‍රශ්නයේ right තුන්වෙනි ප්‍රශ්නේ හරි තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස ළඟ ඉඳලාද තියෙන කතා කරන්න අපි තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස සාකච්ඡා කළාද ගිය සතියේ පේපර් එක තමයි ඒ කියන්නේ level up test 3 කියන පේපර් එකේ level up test 3 කියන පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස සාකච්ඡා කළාද අපි ඒ කොටස කළා ආහරි b කොටසලා තියෙන්නේ නේ හරි 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 ඒ කොටස කළා b කොටසලා තියෙන්නේ දැන් ගිය සතියේ ක්ලාස් එකේ රිපීට් එක දරුවනේ දෙන්නත් දෙකලා දරුවෙක් අහනවා මේ තාම මේක දරුවනේ ලබා දෙන්න බැරි වුණා ඒක ලබා දීම කරන්න මේ අද දවසේ එකත් එක්කම දෙන්නම් රිපීට් දෙකම දෙන්නම් එකපාර හරි තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස අපි සාකච්ඡා කළා B කොටස දෙනවා. හරි. ඒ කියන්නේ පුතා ඔයාලා ගන්න ගිය සතියේ මම දීපු পেපර් එකේ level up test 3 කියන পেපර් එක ගන්න මෙන්න මේ পেපර් එක. ඒ পেපර් එකේ දරුවනේ තුන්වෙනි ප්‍රශ්නයේ B කොටස තියෙනවා කියලා කියනවා. මම ඒ කොටස සාකච්ඡා කරලම ඉස්සරහට එන්නම් පුතා. හරි? Right. එතකොට දරුවනේ අපි එහි මෙන්න මේ කාරණා ටික සාකච්ඡා කිරීම මම මුලින්ම කරන්නම් දරුවනේ. Right. හොඳයි තුන්වෙනි ප්‍රශ්නට එනවා හරි තුන්වෙනි ප්‍රශ්නේදී දරුවනේ
හරි මට විනාඩියක් එන්න මම ස්ලයිඩ් එක දා ගන්නකම් එකේ right ප්‍රශ්නේ ඒ කොටස හරි බොල්ලලා තියෙන බිත්ති බාහිර බිත්ති කපරාරුවක් ප්‍රතිසංස්කරණය කරන විදිය පිළිබඳව අපි සාකච්ඡාවක් කළා හරි ඊට පස්සේ එනවා පොතේ අපි යාගේ B කොටසට එනවා අද දවසේ සාකච්ඡා කරන්නට හරි තුන්වෙනි ප්‍රශ්න B කොටස පුතා කියනවා දිරාගියව ජනෙල් පියන් සඳහා අලුත් පියන් සවි කරලා තීන් තාලේප කරන විදිය අහනවා අපෙන් පුතා දිරාගියව ජනෙල් පියනක් අපි මුලින්ම දරුවනේ සඳහා අලුත් ජනෙල් පියනක් හයි කරද්දි කරන්න පුතේ මුලින්ම තියෙන මුලින්ම අපි කරන්න ඕන ඒ දිරාලා ගියපු ජනෙල් පියන ගලවලා අයින් කරනවා අයින් කරලා යාලගේ දිග පළල මැනගෙන ඒ අනුව දරුවනේ නව ජනෙල් පියනක් නිර්මාණය කරනවා ඊට පස්සේ දරුවනේ අපි කරනවා ඒ ජනෙල් පියන දරුවනේ සොයිබ හෝ සරණේරු සම්බන්ධ කරලා දරුවනේ ජනෙල් රාමුවට තියලා බලනවා හරියනවද කියලා ඊට පස්සේ දරුවනේ අපි කරනවා ඉස්කුරුප්පු යන තියලා දරුවනේ මේ රාමුවට දරුවනේ ජනෙල් පියන සවි කිරීම කරනවා ඊට පස්සේ දරුවනේ මැදීම සිද්ධ කරලා දව ආරක්ෂක ආලේප කරලා අනුතරුව දරුවනේ ගැලපෙන වර්ණයකින් දරුවනේ වර්ණ ගැන්වීම කරනවා ජනෙල් පියන සඳහා පැහැදිලිද අන්න ඕකයි දරුවනේ පරණ ජනෙල් පියන අයින් කරලා අලුත් ජනෙල් පියනක් සම්බන්ධ කිරීමේදී අපි පුතා කළ යුතු වන්නේ අපි ඉස්සලා ඒ ගැන කතා කරමු මෙන්න මෙහෙම හරි ලියන පොයින්ට් ෆෝම් එකට ලියා ගනිමු මෙහෙම පළමුව දිරාගිය ජනෙල් පියන පළමුව දිරාගිය ජනෙල් පියන ගලවා පළමුව දිරාගිය ජනෙල් පියන ගලවා ඉවත් කරන්න ඉවත් කරන්න ඊළඟට ලියනවා ඉතිරි ජනේල කොටස් හොඳින් පිරිසිදු කරගන්න ඉතිරි ජනේල කොටස් හොඳින් පිරිසිදු කරගන්න ඊළඟට ජනේලයේ මිනුමට අදාළව සකසාගත් ජනෙල් පියන් ජනේලයේ මිනුමට අදාළව සකසාගත් ජනෙල් පියන් රැගෙන විත් සවිකලිය යුතු ස්ථාන සලකුණු කරන්න ඊළඟට අදාළ මිනුම් වලට අනුව ජනෙල් පියන් සවි කරගන්න අදාළ මිනුම් වලට අනුව ජනෙල් පියන් සවි කරගන්න අවසානික ලියනවා වැලි කඩදාසියක් මගින් ජනෙල් පියන් හූරා පිරිසිදු කරගන්න ඊළඟට සුදුසු තීන්ත වර්ගයක් තෝරාගෙන විත් ජනෙල් පියන් මත තීන්ත ආලේප කරන්න හරි ඔන්න ඔබ දරුවනේ පරණ පියන අයින් කරලා අලුත් පියනක් ජනෙලයට සම්බන්ධ කරන ක්‍රියාවලියයි අපි විස්තර කළේ C කොටසට එනවා ප්‍රධාන දොර සඳහා අලුතින් අගුලක් සවි කිරීම දැන් ප්‍රධාන දොර සඳහා අලුතින් අගුලක් සවි කරනකොට කරන්නට ඕනේ දොර අගුල අරගෙන දොර අගුල සවි කළ යුතු ස්ථාන ටික සලකුණු කරගන්නවා ඊළඟට විදීමේ යතුරක් නැත්නම් විදීමේ යන්ත්‍රයක් භාවිතා කරලා එන තියන්න ඕන තැන්වල සිදුරු විද ගන්නවා අනතුරුව දරුවනේ අපි දොර අගුලට
එන අවශ්‍ය ස්ථාන වල දරුවනේ යොදලා එන සිර කර ගැනීම කරනවා. හරි? Right. අපි කතා කරමු මෙන්න මෙහෙම. C කොටසට. හරි. C කොටසට අදාළව දරුවනේ අපි අලුත් දොර අගුලක් යොදන විදියයි කතා කරන්නේ. අපි step by step ලියා ගනිමු මෙන්න මෙහෙම. ලියනකොට තමයි මෙහෙම. පළමුව දොරට ගැලපෙන අගුලක් පළමුව දොරට ගැලපෙන අගුලක් තෝරා ගත යුතුය පළමුව දොරට ගැලපෙන අගුලක් තෝරා ගත යුතුය පළමුව දොරට ගැලපෙන අගුලක් තෝරා ගත යුතුය තෝරා ගත යුතුය ඊළඟට අගුල දොරට සවිකල යුතු ස්ථානයේ අගුල දොරට සවිකල යුතු ස්ථානයේ තබා අගුල දොරට සවිකල යුතු ස්ථානයේ තබා අගුල දොරට සවිකල යුතු ස්ථානයේ තබා එන සිදුරු ලකුණු කර ගන්න අගුල දොරට සවිකල යුතු ස්ථානයේ තබා තබා එන සිදුරු ලකුණු කර ගන්න එන සිදුරු ලකුණු කර ගන්න හරි පොඩා විනාඩියක් ක්ලාස් එකෙන් පොඩා ලොග් අවුට් වෙයි සිස්ටම් එකේ ගැටලුවක් වුණා නැවත ඔබව සම්බන්ධ කර ගන්නම් තෙක් කොහොමම ඉන්න විනාඩියක් රැඳී සිටින්න හරි හරි මම හිතන්නේ ගැටලුව નિවරදි කර ගැනීම सिद्ध කළා හරි මම එන්නම් දරුවනේ නැවතත් කතා කරපු තැනට පාඩමේ මෙන්න මෙහෙම හරි මම නැවත සාකච්ඡා කරනවා ඊට පස්සේ දරුවනේ කරන්න අපි දැන් ඔය අගුල දොරට සවිකල ස්ථානයේ තබා දරුවනේ එන සිදුරු ලකුණු කර ගන්න කියලා කියනවා ඊට පස්සේ එන සිදුරු ලකුණු කර ගත්තට පස්සේ ඊට පස්සේ කරන අපුද අපි මෙන්න මේ දේ ලේනවා ඊළඟට විදුම් කටුවක් මගින් විදුම් කටුවක් මගින් සලකුණු කරගත් තැන්වල විදුම් කටුවක් මගින් සලකුණු කරගත් තැන්වල සිදුරු කරගන්න අවසානයේදී කියනවා පුතා අලුත් අගුල එනමගින් දැන් දොරට සවි කර ගන්න අලුත් අගුල එනමගින් දැන් දොරට සවි කර ගන්න හරි ඊළඟට ඩී කොටස කියනවා පොළව සකසා පිඟන් උළු ඇතිරීම. පුතා පොළව සකස් කරලා පිඟන් උළු අතුරද්දි මුලින්ම කරන්න ඕනේ ගොඩනැගිල්ල ඇතුළත දරුවනේ පස් දාලා හොඳින් තලා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ මත දරුවනේ කොන්ක්‍රීට් තට්ටුවක් දරුවනේ තැන්පත් කරන්නට ඕනේ. ඊට පස්සේ බදාම දාලා දරුවනේ අපි කපා ගන්නට ඕනේ. අපි කියන මට්ටම සකස් කරන්න බදාම දාලා කපා ගන්නවා. අනතුරුව දරුවනේ ගැලපෙන නැත අවශ්‍ය ටයිල් අරගෙන දරුවනේ කුමක් හෝ ඇලවුම් ද්‍රව්‍යයක් භාවිතා කරලා එක්ක මැලියම් එහෙම නැත්නම් දරුවනේ අපි පාවිච්චි කරන දරුවනේ සිමෙන්ති වලට වතුර දාලා හදාගත්ත දරුවනේ සිමෙන්ති කොළපු හෝ අවශ්‍ය මැලියම් වර්ගයක් භාවිතා කරලා ටයිල් ඇලවීම ඊටපස්සේ සිද්ධ කරනවා. පැහැදිලි? අපි කතා කරමු මෙන්න මෙහෙම. ලේන පොත D කොටසට මෙන්න මෙහෙම උත්තරය. D කොටසට අපි උත්තරේ ලියනවා මෙහෙම. ලේන පොත D කොටසට උත්තරය. පළමුව පොළව පස් දමා නැත්නම් පළමුව පොළවට පස් දමා හොඳින් තලා ඒකාකාරීව සකසා ගන්න ඊළඟට
අදාළ කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතය අදාළ කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයට අදාළ කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයට අනුව 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 පොළව පොළව කොන්ක්‍රීට් කර ගන්න පොළව කොන්ක්‍රීට් කර ගන්න අදාළ කොන්ක්‍රීට් මිශ්‍රණ අනුපාතයට අනුව පොළව කොන්ක්‍රීට් කර ගන්න පොළව කොන්ක්‍රීට් කර ගන්න පොළව කොන්ක්‍රීට් කර ගන්න ඊළඟට සිමෙන්ති කමා වැලි මිශ්‍රණ සිමෙන්ති කමා වැලි මිශ්‍රණ අනුපාතයෙන් සිමෙන්ති කමා වැලි මිශ්‍රණ අනුපාතයෙන් යුත් බදාමයෙන් මිශ්‍රණ අනුපාතයෙන් යුත් බදාමයෙන් ඒ කියන දරුවනේ බදාම දාලා වැල කපා ගන්නවා නැත්නම් මට්ටම් කරනවා කියන වැඩේ අනුපාතයෙන් යුත් බදාමයෙන් කොන්ක්‍රීට් එක මට්ටම් කරගන්න බදාමයෙන් කොන්ක්‍රීට් එක මට්ටම් කරගන්න කොන්ක්‍රීට් එක මට්ටම් කරගන්න කොන්ක්‍රීට් එක මට්ටම් කරගන්න අවසාන කෙනා ලියනවා සුදුසු බැඳුම් ද්‍රව්‍ය භාවිතයෙන් සුදුසු බැඳුම් ද්‍රව්‍ය භාවිතයෙන් නැත්නම් භාවිතා කරමින් සුදුසු බැඳුම් ද්‍රව්‍ය භාවිතා කරමින් සුදුසු බැඳුම් ද්‍රව්‍ය භාවිතා කරමින් පිඟන් උළු පොළව මත අල්ලා ගන්න පිඟන් උළු පොළව මත අල්ලා ගන්න පිඟන් උළු පොළව මත අල්ලා ගන්න හරි හොඳයි ඊට සෙනව හතරවෙනි ප්‍රශ්නෙට පුතා හතරවෙනි ප්‍රශ්න පළවෙනි කොටස කියනවා සැහැල්ල මෝටර රථ සඳහා ඉන්ධන ලෙස පෙට්‍රල් යොදා ගන්න හේතු දෙකක් අහනවා හරි දරුවනේ දැන් අපි ගත්තට පස්සේ සැහැල්ල මෝටර රථ සඳහා ඉන්ධන ලෙස පෙට්‍රල් යොදා ගන්න හේතු දෙකක් අහනවා පුතා දැන් අපි දන්නා මෙන්න මෙහෙම දැන් පෙට්‍රල් වල ස්වංජලන උෂ්ණත්වය ඩීසල් වලට වඩා දරුවනේ ඒ කියන්නේ ඩීසල් වලට වඩා ස්වංජලන උෂ්ණත්වය පෙට්‍රල් වල දරුවනේ වෙනස් වෙලා තියෙනවා. දැන් වෙනස කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි ගත්තහම දැන් ඩීසල් ස්වංජලන වෙන අගයට වඩා පෙට්‍රල් ස්වංජලන වෙන අගය පුතා වැඩි. පැහැදිලිද? ඒ වගේම මම මෙහෙම කියනනම් සරලම තැනින් පටන් ගන්නකො පෙට්‍රල් වාෂ්පශීලී බවින් වැඩිනේ පුතා. දැන් පෙට්‍රල් පුතා වාෂ්පශීලී බවින් වැඩි නිසා හරි? දැන් පෙට්‍රල් වාෂ්පශීලී බවින් පුතා වැඩි නිසා ඉක්මනින් වාතයත් එක්ක නැත්නම් හොඳින් වාතයත් එක්ක මිශ්‍ර කරගන්න පහසුයි. මේක එක වාසියක්. ඒ වගේම පෙට්‍රල් වල ස්වංජලනගේ වැඩි මේ ස්වංජලනගේ වැඩි නිසා දරුවනේ අපිට අර ඩීසල් නම් සම්පීඩනය කරදී දහණය වෙනවනේ එතකොට පෙට්‍රල් වලට දරුවනේ අර සම්පීඩක සම්පීඩනය කරපු ඉන්ධන වාත මිශ්‍රණයට පුලිඟු ලබා දීලා දරුවනේ අර පාලනයකින් යුක්තව අපිට දරුවනේ දහණය කරගන්න පුළුවන් ඒ නිසා එන්ජිමක සුමට බව ඇති කරගන්න පුළුවන් මේ වපුත වාසි හරි රයිට් අපි කතා කරමු මෙන්න මෙහෙම පෙට්‍රල් වඩාත් හොඳ වෙන්නේ ඇයි සැහැල්ලු වාහන සඳහා කියලා. ලියන පුතා මෙන්න මෙහෙම. මුලින්ම මම පැහැදිලි කරනවා දරුවනේ මේ කොටස ගැන පැහැදිලි කරද්දී හතරවෙනි ප්‍රශ්නේ ඒ කොටසට ඩීසල් සහ පෙට්‍රල් වල භෞතික ගුණ ගැන පොඩ්ඩක් අපි මතක් කරගනිමු. දැන් ඔබට පේනවා පුතා අපි ගත්තාම විශිෂ්ට ගුරුත්වය ගත්තාම දරුවනේ පෙට්‍රල් වල 0.73 0.79 අතර තමයි තියෙන්නේ. ඩීසල් පුතා 0.81 0.86 අතර පවතිනවා. හරි? හැබැයි ස්වංජලන උෂ්ණත්වය පෙට්‍රල් වල පුතා 280ක් වෙලා තියෙනකොට ඩීසල් වල 210යි. ඒ වගේම දරුවනේ වාෂ්පශීලී බව ගත්තාම පෙට්‍රල් වල වැඩි ඩීසල් වල අඩුයි. ඒ වගේම තාප ජනකකය ගත්තාම පෙට්‍රල් කිලෝ එකක් දහනය කරද්දී මෙගා ජූල් 47ක තාප ශක්තියක් පිට වෙනවා. ඩීසල් කිලෝ එකක් දහනය කරද්දී මෙගා ජූල් 45ක තාප ශක්තියක් පිට වෙනවා. පැහැදිලිද? ඉතින් දැන් මේ අවස්ථා දෙක ගත්තාම දරුවනේ මේ අවස්ථා ටික ගත්තාම ඔයාලට පේනවා දැන් පෙට්‍රල් වලට වඩා ඩීසල් වල සෝරි ඩීසල් වලට වඩා පෙට්‍රල් වල දරුවනේ අර කාර්යක්ෂම බව වැඩි. දැන් එකක් තමයි වාෂ්පශීලී බව වැඩි නිසා පෙට්‍රල් ඉක්මනින් වාතයත් එක්ක මිශ්‍ර කරගන්න ලේසියි. ඒ වගේම පෙට්‍රල් කිලෝ එකක් දහනය කරද්දී පිටවන තාප ශක්තියේ ප්‍රමාණය වැඩි නිසා ඒක දරුවනේ එන්ජිමේ ජවය වැඩි කරගන්න පහසුවක් වෙනවා. පැහැදිලිද? හරි. ඒ වගේම ස්වංජලන අගය ඉහළ නිසා පුළුඟු ලබා දීලා පාලනයකින් යුක්තව ඉන්ධන දහනය කරගන්නත් පුළුවන් වෙනවා. මෙන්න මේ නිසා අපිට දරුවනේ මේ தত্ত্ব
පෙට්‍රල් වාහනවල සැහැල්ලු වාහන සඳහා පෙට්‍රල් යොදා ගන්න වාසි විදිහට අපි දකිනවා. මම පුතාලා මුලින්ම කරන්න මෙන්න මේ ටේබල් එක දාගෙන මේ දෙන්නගේ ගුණාංග ටික ඉස්සල් ලියාගන්න මොකක් ටක් ටක් ගාලා. ඉක්මන් කරන්න බලන්න පුතාලා ටක් ගාලා මේ ගුණාංග ටික ලියාගන්නකො ඉක්මනින්. इपनी नोट कर गाने को टट्टक गाला बड़ी वरना किया ना පුලන්තර ඉක්මනින් වැඩටි කරන්න උත්සාහ කරන්න एक पंकर ने बलान में හොඳයි දැන් මම හිතන වැඩේ ටික ඉවරයි ඊට පස්සේ පොදේ අපි දැන් ලියමු වෙන වෙනම මෙයාට යටින් ලියමු මොකද සැහැල්ලු වාහන වලට පෙට්‍රල් වඩාත් හොඳ වෙන්නේ කියලා ලියන පොත මෙන්න මෙහෙම ලියන මෙන්න මෙහෙම රයිට් ලියන පොත මෙන්න මෙහෙම මම වාක්‍යයක් විදිහට කියන්න මෙහෙම ලියන්න මෙහෙම ලියන්න පෙට්‍රල් වල වාෂ්පශීලී බව पेट्रोल वाष्पशीली भव इहलनिसा पासुवेन वाते समग मिश्रवीम उन्ने काक दिवने कनलियान पेट्रोल किलोग्राम एकाक मंकियन वाक्य लियान पेट्रोल किलोग्राम एकाक දහනෙන් පෙට්‍රල් කිලෝග්‍රෑම් එකක් දහනෙන් මෙගාජූල් 47ක තරම් අධික තාප ශක්තියක් මුදා හැරීම මෙගාජූල් 47ක තරම් අධික තාප ශක්තියක් මුදා හැරීම
මුදාහැරීම ඊළඟට ලියන්න ඊළඟට ලියන්න සංජලන උෂ්ණත්වය ඩීසල් වලට සාපේක්ෂව ඉහළ නිසා පුළුඟු ලබා දීමෙන් පාලනයකින් යුතුව ජලනය කළ හැකි වීම ඒ කියන්නේ දහනය කළ හැකි වීම කියන එකයි දහනය කළ හැකි වීම හොඳයි දෙවෙනි කොටස පෙට්‍රල් ඉන්ධන දැවීමෙන් තාප ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියට අදාළ රසායනික ක්‍රියාවලිය සඳහන් කරන්න කියලා කියනවා පුතේ දැන් අපි ගත්තට පස්සේ දැන් පෙට්‍රල් ඉන්ධනය දහනය වෙනකොට මොකද වෙන්නේ පෙට්‍රල් වලට පුතා වාතය එකතු වෙනවා පෙට්‍රල් වලට වාතය එකතු වෙලා හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ජල වාෂ්ප සහ තාපය කියන අය දරුවනේ හැදෙනවා පැහැදිලි අපි අන්නේ යාන්ත්‍රණය දරුවනේ මෙනි මෙම පැහැදිලි කරන්නයි දැන් උත්සාහ කරන්නේ අපි ඒක ලියනවා මෙන්න මෙහෙම ලියනවා පුතා මෙන්න මෙහෙම අපි දෙවෙනි කොටසෙදි පුතා පෙට්‍රල් වලට වාතය එකතු වෙනවා කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්ප නයිට්‍රජන් සහ තාපය පිට කරනවා පෙට්‍රල් කියන්නේ පුතා හයිඩ්‍රෝකාබන C සහ H කියන සංගතක වලින් හැදලා තියෙන හයිඩ්‍රෝකාබන වාතය කියන්නේ පුතා N2O2 කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2 ජල වාෂ්ප කියන්නේ පුතා H2O නයිට්‍රජන් කියන්නේ පුතා N2 තාපය කියන්නේ අපි Q කියලා ගන්නවා ඔන්න ඒ විදිහට පුතා අපිට පෙට්‍රල් ඉන්ධනය දහණය වෙද්දී පිටවෙන දේවල් පිළිබඳව අපිට තොරතුරු විශ්ලේෂණය කරන්න හැකියාවක් තියෙනවා පැහැදිලි පුතා මේ ටික නෝට් කරගන්න හරි දෙවෙනි කොටස right තුන්වෙනි කොටස එනවා අපි තුන්වෙනි කොටසද කියනවා පුතා උදෑසන මෝටර රථය පණ ගන්වන්න යද්දි පෙට්‍රල් ගන්ධයක් වහනේ වෙනවලු පෙට්‍රල් ගඳක් එනවලු එලෙසම පණ ගන්වන්න අපහසු වෙනවලු මීට හේතු වී හැක්කේ මොනවාදයි කෙටියෙන් විස්තර කරන්න කියලා කියනවා දැන් උදෑසන වාහනේ පණ ගන්වන්න යද්දි පෙට්‍රල් ගඳක් එනවා පණ ගන්වීම අපහසු වෙනවා දැන් පෙට්‍රල් ගඳක් එනවනම් පුතා කාබියුරේටරෙන් තෙල් ටික ඕෆ් ලෝ ගහලා කාන්දු වෙලා තියෙන්න පුළුවන් පණ ගන්වන්න අපහසු වෙනවා නම් පුතා ස්පාක් ප්ලග් එකේ කාබන් මැදලා තියෙන්න පුළුවන් එහෙම නැත්නම් දරුවනේ තෙල් පොම්පය කොහෙන් හරි තැනක ඒක තෙල් ෆිල්ටර් එක ඒ කියන්නේ මේ පෙට්‍රල් ෆිල්ටර් එක කොහෙන් හරි තැනක ඩොක් වෙලා තියෙන්න පුළුවන් කාබියුරේටරේ තෙල් ලීක් වෙලා තියෙන්න පුළුවන් අපද්‍රව්‍ය තැන්පත් වෙලා තියෙන්න පුළුවන් නේද මෙන්න මේවා තමයි පුතා හේතු වෙන්නේ එහෙනම් අපි කතා කරමු පෙට්‍රල් දරුවනේ ඔය කාබියුරේටරේ ඒ කියන්නේ පෙට්‍රල් ගඩක් එන එක හෝ වාහනය පණ ගන්නවන්න අපහසු වෙන එකට හේතු මොනවද කියලා තුන්වෙනි ප්‍රශ්නෙට මෙන්න මෙහෙම අපි උත්තර කීපයක් ගන්නවා ලේන පුතා මෙන්න මෙහෙම ලේනවා කාබියුරේටරයේ ඉන්ධන උතුරා යාම කාබියුරේටරේ ඉන්ධන උතුරා යාම කමා පෙරහන් අවහිර වීම ඒ කියන්නේ ෆිල්ටර් එක බ්ලොක් වෙලා පෙරහන් අවහිර වීම කමා පොම්පය කැඩී යාම කමා පුලිඟු පේනුවේ කාබන් බැඳී තිබීම ඔන්න ඔය වගේ දේවල් අපිට විස්තර කරන්න පුළුවන් 4 ඩීසල් වාහනයක අධික ලෙස කළුදුම පිට වෙනවලු ඊට හේතුව මොනවද කියලා අහනවා ඩීසල් වල දරුවනේ කළුදුම පිට වෙන්න හේතුව තමයි ඩීසල් වල දරුවනේ කාබන් ප්‍රමාණය වැඩි එතකොට පිටවන දුම වැඩිපුර කළු පාට වෙනවා ඕකේ එකක් ඒ වගේම දරුවනේ ඔය ඩීසල් වාහනයක විශේෂයෙන්ම දරුවනේ අර දහනය වෙනකොට ඒ කියන්නේ පූර්ණ ලෙස ඉන්ධන දහනය වීමේ හැකියාව අඩුයි එතනත් දරුවනේ කාබන් වැඩිපුර පිට වෙන්න හැකියාවක් තියෙනවා ඒක මෙන්න මෙහෙම ලියනවා ඉන්ධන විදීම දෝෂ සහිත වීම නිසා ඉන්ධන කුඩා අංශු බවට
ඉන්දන කුඩා අංශු බවට පත් නොවීම ඉන්දන කුඩා අංශු බවට පත් නොවීම ඉන්දන කුඩා අංශු බවට පත් නොවීම අන්න එහෙම වුණාම දුම පුතා කළු පාට වෙනවා තව එකක් ලියනවා වායු ශෝධක ඒ කියන්නේ එයා ෆිල්ටර් එක වායු ශෝධක අවහිර වීම එයා ෆිල්ටර් එක අවහිර වුණොත් දරුවනේ වැඩිපුර දරුවනේ වාතයන එක අඩු වෙනවා ඒ කියන්නේ ඇතුළට වාතයන එක අඩු වුණාම වැඩිපුර දහණය වෙන්නේ ඩීසල් එතකොට කළු පාට වෙනවා තව එකක් ලියනවා තව එකක් ලියනවා එන්ජින් සිලින්ඩරය හා එන්ජින් සිලින්ඩරය හා එන්ජින් සිලින්ඩරය හා පිස්ටන් වලලු එන්ජින් සිලින්ඩරය හා පිස්ටන් වලලු ගෙවි යාම එන්ජින් සිලින්ඩරය හා පිස්ටන් වලලු ගෙවි යාම එන්ජින් සිලින්ඩරය හා පිස්ටන් වලලු ගෙවි යාම ඔන්න ඔය වගේ දේවල් නිසා දුම කළු පාට වෙන්න පුළුවන් හරි තව එකක් ලියනවා වැඩිපුර වැඩිපුර ඉන්දන යෙදීම වැඩිපුර ඉන්දන යෙදීම හරි ඔන්න පුතා අපි පහුගිය දවසේ සාකච්ඡා කරපු කාරණාවේ තව එක කාරණාවක් අපි කතා කරලා වැඩිපුර ඉවර කරනවා තව එකක් තමයි වැරදි මොහොතක ඩීසල් විදීම වැරදි මොහොතක ඩීසල් විදීම නැත්තම් ඩීසල් යෙදීම හරි නැත්තම් ඉන්ධන යෙදීම වැරදි මොහොතක ඩීසල් විද්දාමත් දරුවනේ දහණය වීම අඩු වෙලා එහෙම නැත්තම් අර්ධ වශයෙන් දහණය වෙලා දුම කළු පාට වෙන්න පුළුවන් හරි රයිට් ඔන්න ගිය සතියේ කතා කරපු ලෙවල් අප් ටෙස්ට් 3 කියන පේපර් එකේ වැඩ ටික අපි ඔය විදිහට අහවර කරනවා පුතේ පැහැදිලිද හරි ඊළඟට අද එනවා කතා කරන්න අපි දරුවනේ ඊයේ ලබා දීපු පේපර් එක ටෙස්ට් පේපර් 4ට එනවා අපි කතා කරන්නට හරි ටෙස්ට් පේපර් 4ට එනවා රයිට් බුදා දැන් ටෙස්ට් පේපර් 4ටදී මුලින්ම ඔයාලට දීලා තියන්නේ පළවෙනි බහුවර්ණ 10ක් දීලා තියෙනවා ඊළඟට රචනා ප්‍රශ්න තුනකුත් එක්ක හරි රයිට් අපි එනවා දරුවනේ කතා කරන්න රචනා ප්‍රශ්න වලට කලින් අපි MCQ වලටම පුතා කතා කරන්නට මෙන්න මෙහෙම හරි දරුවනේ අපි එනවා සාකච්ඡාවට එයාගේ පළවෙනි ප්‍රශ්නය පිළිබඳව හරි එන්න පුතා ඔයාලගේ ටෙස්ට් පේපර් 4 කියන එක නේ අරගෙන ඒකේ පළවෙනි ප්‍රශ්නෙට හරි right පුතේ කියනා මෙහෙම තාක්ෂණික ක්‍රියාවලියේ මූලාරම්භය ලෙස සලකද්දී වඩාත් සාධාරණ වන්නේ තාක්ෂණික ක්‍රියාවලිය ආරම්භුනේ ආරම්භය පිළිබඳවයි මේ අහන්නේ මානව පරිණාමණයත් එක්කද නැහැ කාර්මික විප්ලවය ඇතිවීමද නැහැ ගින්දර සොයාගත්ත එකත් එක්කද තාක්ෂණික ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ නැහැ මානව අවශ්‍යතා සහ වොමනා බිහිවීමත් එක්කද ඔව් කර්මාන්ත බිහිවීමත් එක්කද නැහැ පුතේ තාක්ෂණය ආරම්භ වෙන්නේ මිනිසාට අවශ්‍යතා දැනෙනකොට හරි මිනිසාට වොමනා දැනෙනකොට තමයි දරුවනේ අපි විවිධ උපක්‍රම යොදා ගන්නවා අපේ අවශ්‍යතා සහ වොමනා සිද්ධ කරගන්න. දැන් දරුවනේ අපි ඉන්නේ රට අභ්‍යන්තරේ නම් විශේෂයෙන්ම දරුවනේ ජලාශයක ඉඳලා ජලයේ රට අභ්‍යන්තරයට ගේන්නට ඕන නම් පුතා අපි ඇලවේලි නිර්මාණය කළා. අන්න අපේ අවශ්‍යතා තිබුණා දරුවනේ ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා දරුවනේ ජලයේ රට අභ්‍යන්තරයට ගන්න අපිට වොමනාවක් බිහි වෙනවා ඇලවේලි නිර්මාණය කරගන්න. හෝ වෙනත් විවිධ වාරි තාක්ෂණික උපක්‍රම යොදා ගන්න. පැහැදිලිද අන්නේ වගේ එනිසා තාක්ෂණය ආරම්භ වෙන්නේ පුතා මිනිස් අවශ්‍යතා සහ වොමනා බිහිවීමත් එක්කයි පිළිතුර 4 එක බහුවරණය බැමි බඳිද්දි සෑම ඔලුගල් වරියකම මුල් ඔලුගල ළඟට ආන බාන්දුවක් යොදන්නේ මුල් ඔලුගල ළඟට ආන බාන්දුවක් යොදන්නේ දැන් ඉංග්‍රීසි බැම්ම ගන්නකෝ යටට මෙනවා පුතා බඩගල් සෙට් එකක් ඊළඟට එනවා දෙවෙනි වරියට ඔලුගල් සෙට් එකක් මුල් ඔලුගලට පස්සේ ඊළඟට දානවා මොකක්ද ආන බාන්දුවක් මුල් ඔලුගලට පස්සේ පුතා ආන බාන්දුවක් දාලා එතනින් පස්සේ ආය ඔලුගල් සෙට් එක යවනවා මොකක්ද බැම්ම ඉංග්‍රීසි බැම්ම ඉංග්‍රීසි බැම්ම හොඳයි තුන්වෙනි කොටස එනවා තුන්වෙනි බහුවරණය කොන්ක්‍රීට් 20 නැත්නම් ශ්‍රේණිය 20 කොන්ක්‍රීට් සඳහා භාවිතා කරන ද්‍රව්‍ය මිශ්‍රණ අනුපාතය දැන් කොන්ක්‍රීට් ගැන කතා කරද්දී M15 M20 M25 M30 කියලා ග්‍රේඩ්ස් 4ක කොන්ක්‍රීට් තියෙනවනේ පුතා. දැන් අපි ගත්තට පස්සේ දරුවනේ ඔය M15 කියන්නේ කීයද? 1 3 6යි. M20 කියන්නේ කීයද? 1 2 4යි. M25 කියන්නේ කීයද?
එකට එක හමාරට තුනයි. එම් තිහ කියන්න කියද එකට එකට දෙකක් විදිහට අපි දරුණ කොංග්‍රීට් මිශ්‍රණවලු පාද දන්නවා. අහන්නේ විස්ස. එම් විස්ස කියන්නේ එකට දෙකට හතරයි. උත්තරේ පහ. හතර බහුවර්ණය. රට උළු සැවිලිකරණ ලබන තෙත් කලාපයේ ගොඩනැගිල්ලක වහලේ උපරිමාණතිය. තෙත් කලාපයේ වහලයක් ගත්තාම රට උළු නම් යොදලා තියෙන්නේ මේ රට උළු යොදන වහලයක ආනති අංශක 30 45 අතර තියෙනට වන. උපරිමාණතිය අංශක 45යි පුතා. උත්තරේ අංශක 45යි. පහ පිළිතුර. පස්තරි බහුවර්ණය. දැව කොටසේ ඝනකම 42 මිමී නම් තව් කුඩුම්බි මෝට්ටුවක කුඩුම්බියේ ඝනකම වන්නේ කීයද කියලා අහනවා. පුතා අපි දන්නවා 31. තව් කුඩුම්බි මෝට්ටුවක ඝනකම කියන්නේ ගන්නා දැවේ ඝනකමින් 3න් එකක් කියලා අපි දන්නවා. අමතක නම් දන්නේ නැත්නම් විතරක් පැත්තකින් ලියා ගන්න පස්වෙනි ගැටලුවට උත්තර ගන්න කලින්. ලියනවා කුඩුම්බියේ ඝනකම දන්නේ නැත්නම් ලියන්න පුතා කුඩුම්බියේ ඝනකම සමානයි දාන සමාන ලකුණ. කුඩුම්බියේ ඝනකම සමානයි ලියන්න. 3න් 1 වැඩි කිරීම 3න් 1 වැඩි කිරීම ගන්නා දැවියේ ඝනකම 3න් 1 වැඩි කිරීම ගන්නා දැවියේ ඝනකම. හරි මම ආයේ කියන්නම්. මෙහෙමයි දරුවනේ එන්නේ. කුඩුම්බියේ ඝනකම සමානයි 3න් 1 වාරයක් ගන්නා දැවියේ ඝනකම. දැන් එහෙනම් ගන්නා දැවියේ ඝනකම 42 නිසා 42 වැඩි කරන 3න් 1 එකෙන් ඒකන 3න් බෙදන්න. 42 3න් බෙදපුවාම උත්තරයක් එනවා පුතා 14ක් කියලා මිලිමීටර වලින්. එයයි කුඩුම්බියේ ඝනකම වන්නේ. හරි. පහත් හරි. ඊළඟට එනවා පුතා 6 වෙනි බහුවර්ණයට. 6 බහුවර්ණය. 6 වෙනි බහුවර්ණයද කියනවා සිමෙන්ති වල රසායනික සංයුක්තයට අයිති නොවන සංකටකේ වන්නේ. ඩයිකැල්සියම් සිලිකේට් තියෙනවා, ට්‍රයිකැල්සියම් සිලිකේට් තියෙනවා, ට්‍රයිකැල්සියම් ඇලුමිනේට් තියෙනවා. ඩයි ඇලුමිනියම් සිලිකේට් කියලා එකක් නැහැ. ටෙට්‍රා කැල්සියම් ඇලුමිනියම් ඇලුමිනෝ ෆෙරයිට් කියන එක තියෙනවා. නැති එක්කෙනා හතර උත්තරය. 6ට 4. 7 බහුවර්ණය. ගොඩනැගිලි දිකරද්දී භාවිතා කරන පස් කැණීමේ යන්ත්‍රෝපකරණයක් නෙවෙයි කියලා කියනවා. හරි පස් කණින යන්ත්‍රයක් නෙවෙයිලෝ. මෝටර් ග්‍රේඩරේ පස් කණිනවා, එක්ස්කේවේටරේ කණිනවා, බැකෝ ලෝඩරේ කණිනවා, බුල්ඩෝසරේ කණිනවා, ඩම්පරේ කණින්නේ නැහැ. ඩම්පරය කියන්නේ පුතා වැඩ බිම් වල ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොදා ගන්නා වූ යන්ත්‍රයක් ඩම්පරය කියලා කියන්නේ. 7ට උත්තරේ නිසා 2. 4 2. 8 බහුවර්ණය. ඉදිකිරීම් වැඩබිමක ප්‍රවාහන වැඩ සඳහා යොදා ගන්න උපකරණයක් වන්නේ. දැන් මම මොහොතකට කලින් කිව්වා ප්‍රවාහන වැඩ සඳහා වැඩබිම් වල යොදා ගන්න පුතා ඩම්පරය. ඩම්පරය. 9. කර්මාන්ත ශාලාවක සිදුවන අනතුරු වැළැක්වීමට නම් දරුවනේ කැපිටල් A ඉංජිනේරුමය කාර්යයන් කරනවලු. හරි. B පරිපාලනමය කාර්යයන් කරනවා. හරි. C පුද්ගල ආරක්ෂක උපකරණ පළඳිනවා. හරි. D මානසික නිර්වෘතතාව මගින් කරන්න පුළුවන්. හරි. A B C D සියල්ලක්ම පුතා නිවැරදි. උත්තරය 5. උත්තරය 5. හරි. 10 බහුවර්ණයට අපි යනවා. 10 බහුවර්ණය. 10 වෙනි බහුවර්ණෙදි කියනවා පුතා ප්‍රතිරෝධක වර්ණ පිළිවෙලින් රතු රතු කොළහා රතු වශයෙන් දැක්වෙනවා. එයාගේ අගය වන්නේ. රතු කිව්වොත් කීයද? 2යි. රතු කිව්වොත් 2යි. වැඩි කිරීම ලකුණ දැම්මා 22 දැම්මා වැඩි කිරීම ලකුණ 10 බලයක් විතර ලේනා තුන්වෙනි වලල්ල. තුන්වෙනි වලල්ල කියන්නේ 10 බලයක් විතර දැම්මොත් දරුවනේ අගේ කීයද? තුන්වෙනි වලල්ල කියන්නේ 5යි. කොළ කියන්නේ 5යිනේ. හරි. ඊට පස්සේ හා රතු අවසාන වලල්ල රතු වුණාම දරුවනේ අවසාන වලල්ල රතු වෙනම් පුතේ අපිට ලියන්න පුළුවන් 2යි. එතකොට ධන හොරෙන 2ක් කියලා ලියනවා. එතකොට පුතා අපිට ලැබෙනවා වටිනාකම 22 වැඩි කිරීම 10 5යි. ඕම් ධන හෝරින 2යි. ඒ කියන්නේ පුතා අපිට ඒක ලියන්න පුළුවන් 2.2 මෙගා ඕම් කියලා ලියා ගන්න පුළුවන්. හරි. උත්තරය පළවෙනි එකේ නැහැ කියලා අපිට ගන්නට පුළුවන්. ඔබ මේවා දන්නවා. හරි. මොකද ඉලෙක්ට්‍රිසිටි වල පළවෙනි කොටස අපි දරුවනේ සාකච්ඡා කළා පන්තියේදී ගිය පාර කොරණ එකේදී. ඒ නිසා වල ඒ ගැන දන්නවා. නොදන්න අය බය වෙන්න එපා. ඉදිරියේදී අපි මේ ගැන සාකච්ඡාවක් මෙහෙවීම නවතත් කරනවා. හරි. 10 හරි.
ඔන්න බහුවර්ණ 10 හරි. එංගෙනවා. එසේ කොටසට රචනා කොටසට එනවා. රචනා ප්‍රශ්නේ වක්‍රය තුල පළවෙනි ප්‍රශ්නෙට අපි එනවා. හරි. දැන් පොඩ්ඩක් මට බලලා කියන්න ඔය බහුවර්ණ 10න් බහුවර්ණ 8ක් හෝ 8ට වැඩි අය කවුද ඉන්නේ කියලා. दहा हरी दर तीन हरे हरे देशानिगे दहयम हरी हरी जनित नमयक खरी अटे सेट्टे हुगक किन्नवा जनित नमयक खरी आ गयंत के दहयम हरी राइट राइट अनुष्क के दहयम हरी राइट होंदाय होंदा दहय सेट हुगक किन्नवा दहय नमय अटे राइट हुगक होंदाय हरी लोकु सेट एकक किन्नवा राइट अपि अम्मा पुदा कथा करन्न इसे वेल पलवेनी प्रश्नेट रचना प्रश्न पत्रे पलवेनी कोटस रपियेनवा एक इंजीनियर क्रियावलियर हकी विशुदुम लबादी में पादसंधान युग पादक ताक्षणिक निर्माण भावित्यान संधान करने के लिए किया नवा एक कहने पता गल्युगे तो सोयागत देवाल मनोवाद ओ गिंदर सोयागत्ता बाण प्रवाहन सम्मल वगे देवाल सोयागत्ता गल आयुध सोयागत्ता अब ये किन्ने का कथा करमु हरे लेना पता देवनी कोट सत्र लेना मुलीम गल्युगे पुलवन वार्षत्य के मदान किस्तपुर हायदाह हारदाह आतर तमाय गल्युगे ते बनकर सलकाने गल्युगे पुता गल्युगे तो बिनिमित सोयागनिम सिद्ध करनवा लेना याटी यरटा गिंदर गिंदर गल आयुध गिंदर इवागे मिलेना गल आयुध इवागे मिलेनवा बाहंड प्रवाहने डे सम्मलु बाहंड प्रवाहने डे सम्मलु हरे इलागड़ बुदा इलागे युगे तमाई यकड़ युगे किस्तपूर्व दरुवने एक दिशीय पंसी अतरतम युगे सलका गमन करोटेगी
වානේ ආයුද වානේ ආයුද වානේ ආයුද ගල් සෝරි යකඩ යුගයේ හරි ඊළඟට පුතා මධ්‍ය කාලීන යුගය මධ්‍ය කාලීන යුගය ආරම්භ වෙනවා ක්‍රිස්තු වර්ෂ 500 1454 දරුවනේ මධ්‍ය කාලීන යුගය කියලා අපි සලකන්නේ මධ්‍ය කාලීන යුගය දැන් මේ මධ්‍ය කාලීන යුගය තුළ පුතා මෙන්න මේ දේවල් සොයා ගන්නවා මොනවද ලියන පුතා යටි යටට මෙන්න මෙහෙම ලෝහ ආයුද ඊළඟට පුතා යකඩ පාවලුළු යෙදු සෑඳල යකඩ පාවලුළු යෙදු සෑඳල ඊළඟට පුතා කාලතුවක්කු ඊළඟට පුතා රුවල් නැව් සහ හබල් නැව් රුවල් නැව් සහ හබල් නැව් ඔය දේවල් දරුවනේ මධ්‍ය කාලීන යුගය තුළ සොයාගත්ත කියලා අපි කතා කරනවා හොඳයි අඩුපාඩු තියෙන කට්ටිය ඉක්මනින් සකස් කරගන්න ඔකට ටක් ගාලා ටක් ගාලා සකස් කරගන්න බලන්න अरे ඊට පස්සේ පුතේ ඔයාලට කියනවා යඩත් විජිත යුගය. දැන් යඩත් විජිත යුගය තුල පුතා සොයාගත්ත සොයා ගැනීම විදියට අපි කීපයක් දකිනවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1450 1704 යඩත් විජිත යුගය තුල සොයා ගන්න පුතේ මෙන්න මේ දේවල් ලියා ගන්න. සුකෝපභෝගී නැව් සුකෝපභෝගී නැව් ඒ වගේම තුවක්කු තුවක්කු ඒ වගේම වායු බැලුන वायु बलून युद्ध नव युद्ध नवे देवाल अवसान केनापुते नूतन युगे नूतन युगे केनपुता क्रिस्तु वर्ष एकदास नमसे पनह दिदाहातर काल वकवानु नूतन युगे दलपुता स्वयागन्वा की प्याक परिगणकय परिगणकय इवागे मुता रोकट्टुए රොකට්ටුව ඒ වගේම පුතා අභ්‍යවකාශ යාන අභ්‍යවකාශ යාන ඒ වගේම පරිලෝකන තාක්ෂණය පරිලෝකන තාක්ෂණය ඒ කියන්නේ ස්කෑනින් ටෙක්නොලොජි එක පරිලෝකන තාක්ෂණය ස්කෑනින් ටෙක්නොලොජි ඒ වගේම සූර්ය පැනල අවසාන කරලා ලියා ගන්න අභ්‍යවකාශ ෂටල කියලා अभ्यवकाश शटल हरे पनबुदा युग की सह इम एक युगे करपु निर्माण टीके पेहदली कला अड़पाड़ तेने इपनी मेटिक लियागन बदल तग्गल अड़पाड़ तेने का टिप्पणी हदा गन्ने අපිට කොහොමත් පුතා සැප්තැම්බර් විතර වෙද්දී නම් සාමාන්‍ය පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. හරි? බොහෝ විට පුළුවන් වෙයි. අගෝස්තු ලබන මාසයේ අග වගේ වෙද්දී ඉස්කෝල ආරම්භ කරයි. එතකොට සැප්තැම්බර්ල අපිට බොහෝ විට ක්ලාස් පටන් ගන්න අවස්ථාවක් උදා කරයි. හරි? එහෙමනම් හොඳයි. බලමුකෝ අපි. Right. ඉවරයි මං හිතන්නේ. තුන්වෙනි කොටසේ එනවා මිනුම් උපකරණ වර්ගීකරණය සඳහා රේඛීය පරිමාණ උත්ක්‍රමණ සහිත උපකරණ තුනක් සඳහන් කරන්න කියලා කියනවා. හොඳයි. දරුවනේ මේ රේඛීය පරිමාණ උත්ක්‍රමණ සහිත උපකරණ මොනවද තියෙන්නේ? රේඛීය පරිමාණ උත්ක්‍රමණ සහිත මේ මිනුම් උපකරණ තියෙනවා දරුවනේ එකක් තමයි රසදිය උෂ්ණත්ව මානය, මධ්‍යසාර උෂ්ණත්ව මානය. ඒ වගේම දරුවනේ දුණු තරාදිය. ඒ වගේම දරුවනේ එතනින් එහාට ගත්තට පස්සේ දරුවනේ අපිට තව ගන්න පුළුවන් මිනුම් කෝදුව නැත්නම් මිනුම් රූල ඒ කියන්නේ මේ මීටර රූල මේ දේවල් වල තියෙන රේඛීය පරිමාණ හරි අපි කතා කරමු මෙන්න මේ කීපයක් තුන්වෙනි කොටසට එනවා අපි දරුවනේ කතා කරන්න හරි
තුන්වෙනි කොටසට එනවා පුතා උත්තර ගන්න කීප එකට ලියනවා මීටර කෝදුව රසදිය උෂ්ණ ප්‍රමාණය මධ්‍යසාර උෂ්ණ ප්‍රමාණය තව කෙනෙක් ලියන්න දුණු තරාදිය ඔය වගේ දේවල් ඇති ඊට පස්සේ කියනවා මේ හතරවෙනි කොටස බහුධික රාශීන් පහක් සඳහන් කර ඒවා මැනීම සඳහා භාවිතාවන උපකරණ බැගින් සඳහන් කරන්න දැන් බෞද්ධක රාශීන් කියලා කියන්නේ දරුවනේ එකක් තමයි කාලය මනින්න අපි ගන්නවා ඔරලෝසුව විරාම ගටි කාව වගේ දේවල් පරිමාව මනින්න අපි ගන්නවා දරුවනේ මිනුම් සරාව තේ හැන්ද ඔය වගේ දේවල් කෝණ මනින්න අපි ගන්නවා දරුවනේ කෝණ මාණය එතනින් යාඩි ගැලවස තියරු ලයිට් වගේ දේවල් දහරාම මනින්න අපි ගන්නවා එම් කියන්නේ ඇම්පියර් වටිනාකම මනින්න තියෙන්නේ ඇමීටරේ ගන්නවා අපි පැහැදිලිද හරි කීපයක් අපි කතා කරමු වෙන්නේ මෙහෙම දරුවනේ එනවා කතා කරන්න හරි අපිට තව නූතන යුගය ගැන කතා කරන්න බැරුණානේ ආ සරි ඒක කතා කරලා හරි නූතන යුගය කතා කරන්න නැතනේ හරි ඊට පස්සේ දරුවනේ එනවා අපි කතා කරන්න හතරවෙනි කොටසට බින්නේ මෙහෙම දරුවනේ ලියනවා දිග මැනීම හරි දිග කියන භෞතික රාශිය මැනීම සඳහා ගන්න උපකරණ කීපයක් ලියන්න මෙහෙම දිග මැනීම ලියනවා කෝදුව ඒ වගේම මිනුම් පටිය කෝදුව මිනුම් පටිය ඊළඟ භෞතික රාශිය තමයි දාන්න පොතේ කෝණික මැනීම. ඒ කියන්නේ කෝණ කියන කෝණ මැනීම තමයි ඊළඟ භෞතික රාශිය. කෝණ. කෝණ මනින්න අපි පාවිච්චි කරන පොතා කෝණ මාණය. ඒ වගේම ඩම්පි ලෙවලය. ඒ වගේම තව එකක් ලියන්න පොතා තියොඩ ලයිට්ටුව. තුන්වෙනි එක නාගෙන කතා කරනවා දරුවනේ ඊළඟට අපි පරිමාව මනින්න පාවිච්චි කරනවා පොතේ අපි මිනුම් සරාව ඒ වගේම තේ හැන්ද මිනුම් සරාව ඒ වගේම තේ හැන්ද ඊළඟට හතරවෙනි භෞතික රාශිය ලියන වේගය වේගය මනින්න භාවිතා කරන පොතේ අපි කීපයක් ලියන්න වාහන වේග මාපකය ඒ කියන්නේ වාහනයක තියෙන වේගය මනින්න පාවිච්චි කරන දර අපි ස්පීඩ් මීටරය කියලා කියනන්නේ ඒක ඒ වගේම දුරස්ථ වේග මාපකය පාවිච්චි කරන්නේ පොලිස් නිලධාරියෝ හරි ට්‍රැෆික් ඔෆිසර්ස් ලා පාවිච්චි කරන දරුවනේ වාහනේ වේගය මනින්න පාවිච්චි කරන දරුවනේ එළියේ ඉඳලා හරි අන්නේ එයාල අල්ලන මීටරේ තියෙන එක තමයි දුරස්ථ වේග මාපකය කියලා කියන්නේ. තවත් භෞතික රාශියක් අපි දකිනවා දරුවනේ විදුලි දහරාව මනින්න පාවිච්චි කරන අපි දරුවනේ උපාංග කීපයක් අපි ගන්නවා. ඇමීටරය. තව එකක් ලේනා මල්ටිමීටරය. ඒ වගේම මල්ටිමීටරය. හරි. ඊළඟට කර්මාන්ත ශාලාවකදී පස්වෙනි කොටස කියනවා කර්මාන්ත ශාලාවකදී පිළිපදින්නට යන කරුණු හතරක් සඳහන් කරන්න කියලා කියනවා කර්මාන්ත ශාලාවකදී පිළිපදින්න ඕන කරුණු හතරක් හරි ආරක්ෂා සහිතව කටයුතු කරන්නට ඕනේ ඒ කියන දරුවනේ එක් එක් අය අතර දරුවනේ පරතරයක් තියාගෙන වැඩ කරන්නට ඕනේ ගැලපෙන ආයුධ සෞපකරණ පමණක් භාවිතා කරන්න ඕනේ නිෂ්පාදකයෝ දීලා තියෙන පිළිවෙලට උපකරණ හසුරවන්නට ඕනේ අඩු ආලෝක තත්ති ඉන්න හොඳ නැහැ වැඩි උෂ්ණතා පරිසරවල ඉන්න අවශ්‍ය නැහැ හරි ඔන්න ඔය දේවල් තමයි දරුවනේ අපි කතා කරන්නට වෙන්නේ පස්වෙනි කොටසට උත්තරයක් ගන්නට යනවා අපි ඒ නිසා හරි ආයතනයක් තුල නැත්නම් කර්මාන්ත ශාලාවක් තුල කටයුතු කරද්දී අපි දැනගන්නට ඕන දේවල් දින පොතක් කීපයක් වෙන්නේ මෙහෙම දෝෂ සහිත උපකරණ භාවිතා නොකිරීම දෝෂ සහිත උපකරණ භාවිතා නොකිරීම දෝෂ සහිත උපකරණ භාවිතා නොකිරීම ඒ වගේම ලියනවා අනතුරු ඇඟවීමේ සංඥා කමාවක් දාන්න දැන්වීම් පෝරුවලට අවනත වීම අවනත වීම
තව එකක් ලියනවා මාර්ගෝපදේශහ මාර්ගෝපදේශහ ආරක්ෂක උපක්‍රම මාර්ගෝපදේශහ ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම මාර්ගෝපදේශහ ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම ආරක්ෂක උපක්‍රම භාවිතා කිරීම ඊළඟට විදුලි ස්ථාපනය IEEE රෙගුලාසි වලට අනුව IEEE රෙගුලාසි ඒ කියන්නේ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් කියන වර්ගය රෙගුලාසි වලට අනුකූලව නිමවීම නිමවීම ඒ කියන්නේ සම්මත ක්‍රම වලට තමයි විදුලි පරිපථ ස්ථාපනය කරන්න ඕනේ ඒ කියන්නේ ප්ලග් පොයින්ට් එක දාන්න ඕනේ ඇම්පියර් 5 ප්ලග් පොයින්ට් එක 13 ප්ලග් පොයින්ට් එක 15 ප්ලග් පොයින්ට් එක තියන්න ඕනේ විදිය MCB දාන්න ඕනේ විදිය RCCB දාන්න ඕනේ විදිය වයරින් කරන්නට ඕනේ විදිය ඒක එක් උපාන්ගේ බිම ඉදලා රඳවන්න ඕන අවමුස ප්‍රමාණයන් මේ සියල්ලක්ම දරුවනේ අන්තර්ජාතික විදුලි ඉංජිනේරු අනපනත් වලට අනුකූලව තමයි නිමවිය යුතු වන්නේ හරි ඊළඟ එක ලියනවා ඊළඟ ලියනවා යන්ත්‍ර ස්ථාපනයේදී යන්ත්‍ර ස්ථාපනයේදී යන්ත්‍ර ස්ථාපනයේදී ප්‍රමාණවත් ඉඩකඩක් යන්ත්‍ර ස්ථාපනයේදී ප්‍රමාණවත් ඉඩකඩක් තිබීම යන්ත්‍ර ස්ථාපනයේදී ප්‍රමාණවත් ඉඩකඩක් තිබීම හරි ඊළඟට පුතේ අපේන සාකච්ඡා කරන්න පස්වෙනි කොටසට හරි හයවෙනි කොටසට කර්මාන්ත ශාලාවකදී සිදු වෙන්න පුළුවන් අනුතුරු වළක්වා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග හතරක් අහනවා පුතේ කර්මාන්ත ශාලාවකදී සිදු වෙන්න පුළුවන් අනුතුරු වළක්වන්න පුළුවන් ක්‍රියාමාර්ග අපි කීපයක් කතා කරමු මෙන්න මෙහෙම හරි කීපයක් කතා කරනවා අපි මෙන්න මෙහෙම දරුවනේ හොඳට අහගන්න අනුතුරු වළක්වීම සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සේවකයන්ට නිසි පුහුණුවක් දෙන්නට ඕනේ ආලෝකයේ හොඳින් තියෙන තැන්වල ඉඳලා වැඩ කරන්න ඕන වාතාශ්‍රය හොඳට ලැබෙන්නට ඕනේ ආලෝකේ නැත්තම් දරුවනේ කෘතිම ආලෝකේ හරි ලබා දීම සිද්ධ කරන්නට වෙනවා වැඩ කරනකොට ඉඩ ඇතුව වැඩ කරන්නට ඕනේ හදිසි ගිනි නිවීමේ උපකරණ දරුවනේ ළඟ තියාගෙන වැඩ කරන්නට ඕන ඒ වගේම දරුවනේ මොනවද නිසි ප්‍රමිතියකින් යුක්තව දරුවනේ ගොඩ නැගිලි හදලා තියෙන්නත් වෙනවා හරි අපි කතා කරමු ඒ නිසා මෙන්න මෙහෙම කීපයක් 6 වෙනි කොටසට දාලව 6 වෙනි කොටසට දාලව ලියන පුතා මෙන්න මෙහෙම ලියන මෙන්න මෙහෙම කීපයක් ලියන මෙන්න මෙහෙම අනුතුරු වළක්වන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ලියනවා පළවෙනි තැන ඉඳලා පටන් ගමු ගොඩනැගිල්ල හදන තැන ඉඳලා පටන් ගමු අපි ගොඩනැගිල්ල සැකසීම ඒවා යොදා ගන්න ලබන ගොඩනැගිල්ල සැකසීම ඒවා යොදා ගන්න ලබන ඒවා යොදා ගන්න ලබන තාක්ෂණික ක්‍රියාවලියට අනුකූලව ඒවා යොදා ගන්න ලබන තාක්ෂණික ක්‍රියාවලියට අනුකූල වන පරිදි තාක්ෂණික ක්‍රියාවලියට අනුරූප වන පරිදි අනුරූප වන පරිදි නැත්නම් අනුකූල වන පරිදි අනුකූල වන පරිදි ප්‍රමිතියෙන් සැකසීම අනුකූල වන පරිදි ප්‍රමිතියෙන් සැකසීම මොකද ඒ කොණැගිල කඩාගෙන යන එක ගැටලුවක් නේ ඒ නිසා එතනත් ආරක්ෂාව සඳහා අපි කළ යුතු දේ විදියට මේ දේවල් කරනවා ඊළඟට ඊළඟට ස්වාභාවික වාතය නැත්නම් ස්වාභාවික වාතාශ්‍රය ස්වාභාවික වාතාශ්‍රය හා ආලෝකය ස්වාභාවික වාතාශ්‍රය හා ආලෝකය ස්වාභාවික වාතාශ්‍රය හා ආලෝකය ලබා ගැනීම සඳහා විවෘත අවකාශය ඇතුළත් කිරීම ලබා ගැනීම සඳහා විවෘත අවකාශය ඇතුළත් කිරීම විවෘත අවකාශය ඇතුළත් කිරීම ඊළඟට ස්වාභාවික වාතාශ්‍රය ප්‍රමාණවත් නොවන අවස්ථාවල
ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී කෘතීම වාතාශ්‍රය සැපීම කෘතීම වාතාශ්‍රය සැපීම කෘතීම වාතාශ්‍රය සැපීම හරි ඊළඟට स्वाभाविक आलोकय नुलेबेन अवस्थावले स्वाभाविक आलोकय नुलेबेन अवस्थावले दी स्वाभाविक आलोकय नुलेबेन अवस्थावले दी नुलेबेन अवस्थावले दी कृतीम आलोकय सपीम संदहा कृतिमालोके सपीम संदह आलोक परिपत आलोक परिपत प्रमितियन युतुव आलोक परिपत प्रमितियन युतुव स्थापनीय क्रीम आलोक परिपत प्रमितियन युतुव स्थापनीय क्रीम आलोक परिपत प्रमितियन युतुव स्थापनीय क्रीम आलोक परिपथ प्रमिति नितु स्थापने क्रीम तवेकाक अनुत्रोलाक पन्न गान पुलन तवेकाक लेनवा प्रमाणवत इडकडक सहितव प्रमाणवत इडकडक सहितव प्रमाणवत इडकडक सहितव यंत्र सूत्र स्थापने क्रीम यंत्र सूत्र स्थापने क्रीम हरे ඇති පුතා ඇති හරි ඊළඟට කියනවා දෙවෙනි ප්‍රශ්නට එනවා අපි දෙවෙනි ප්‍රශ්න පළවෙනි එක එනවා දෙවෙනි ප්‍රශ්න පළවෙනි එක එනට ආපුවම කියනවා පුතා මෙන්න මෙහෙම දෙයක් චලිතයක ප්‍රධාන ආකාර හතරයිලු ඒවා සඳහන් කරන්න කෙටියෙන් පැහැදිලි කරන්න දැන් චලිතයේ ප්‍රධාන ආකාර හතර කියන්නේ පළවෙනි එක තමයි දෝලන චලිතයක් තියෙනවා භ්‍රමණ චලිතයක් තියෙනවා රේඛේ චලිතයක් තියෙනවා අනුවැඩුම් චලිතයක් තියෙනවා මේ චලිත වර්ග සහ ඒවට උදාහරණ ගත්තොත් දෝලන චලිතයක් ගත්තාම ඔරලෝසුවක බට්ටා එවගේම රෙදිමහන මැෂින් එකක පැඩල් එක දෝලන චලිත භ්‍රමණ චලිත ගත්තාම දරුවනේ භ්‍රමණ චලිත ගත්තට පස්සේ උදාහරණ කීපයක් අපිට පැහැදිලි කරන්න පුළුවන් එකක් තමයි මෝටර් වාහනයක රෝදයේ චලිතය භ්‍රමණ චලිතයක් එතනින් එහාට ගියාට පස්සේ රෙදිමහන මැෂින් එකේ ජව රෝදය දරුවනේ ගත්තාම භ්‍රමණ චලිතයක් එතනින් එහාට ගියපුවම රේඛීය චලිත ගැන කතා කරන්න යද්දී රේඛීය චලිත ගැන කතා කරද්දී දරුවනේ වාහනයක මාර්ගයේ මාර්ගයක් දිගේ වාහනයක චලිත වීම ගත්තාම රේඛීය චලිතයක් පුද්ගලයේ ඉදිරියට ඇවිදගෙන ගියොත් ඒකත් රේඛීය චලිතයක්. හරි? ඊළඟට දරුවනේ අනුවැඩුම් චලිතය. අනුවැඩුම් චලිතය තියෙනවා දරුවනේ විශේෂයෙන්ම පිස්ටන් එකක මෝටර් වාහනයක එන්ජිමේ පිස්ටන් එකේ චලිතය අනුවැඩුම් චලිතයක්. හරි? ඒ වගේම දරුවනේ අපි එතනින් එහාට ගත්තාම රෙදිමහන මැෂින්මක ඉදිකට්ට චලිතයක් අනුවැඩුම් චලිතයක්. හරි? ලියමු මෙන්න මෙහෙම අපි. කීපයක් අපි සාකච්ඡා කරනවා දරුවනේ. හරි? ඒ කීප අපි දකිනවා මෙන්න මෙහෙම. අපි දකිනා දරුවනේ මෙන්න මෙහෙම ලියනවා. හරි දෙවෙනි ප්‍රශ්න පළවෙනි කොටසට උත්තර ලියන මෙහෙම චලිතයක ප්‍රධාන ආකාර හතරයිනේ හරි ඒ චලිතයේ ප්‍රධාන ආකාර හතර ලියනවා බෙන්නේ මෙහෙම පළවෙනි එක කියලා ලියනවා පුතා රේඛීය චලිතය කියලා දාලා ලියනවා මෙන්න මෙහෙම ලියනවා නිශ්චිත දිශාවකට සරල රේඛීයව निश्चित दिशावकट सरल रेखीयव निश्चित दिशावकट सरल रेखीयव सिदुवे 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 වරහැඟතුළු දාන පොතා දුනු තරාදිය කියලා निश्चित दिशावकट सरल रेखीय सिधुवे वरहंगतर दान दुनु तरादिय कियला दुनु तरादिय हरे दुनु तरादिय हरे इलाकर लेना पुता भ्रमण चलितय कियला भ्रमण चलितय लेना मेने मेहमा लक्ष्य केंद्र कर गानिमीन ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් එම ලක්ෂ වටා ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් එම ලක්ෂ වටා
ඇතිවන චලිතය ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් එම ලක්ෂ්‍ය වටා ඇතිවන චලිතය පරහැමිත දා ගන්නවා පොරලෝසුවක කටු පොරලෝසුවක කටු පොරලෝසුවක කටු හරි ඊළඟ චලිතය දානවා පුතේ අනුවැටුම් චලිතය අනුවැටුම් චලිතය අනුවැටුම් චලිතය ලේනා පුතා අනුවැටුම් චලිතය කියලා දාලා මෙහෙම නිශ්චිත 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 ලක්ෂ දෙකක් අතර නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට නිශ්චිත ලක්ෂ දෙකක් අතර නොකඩවා දෙදිශාවකට නොකඩවා දෙදිශාවකට වන චලිතය නොකඩවා දෙදිශාවකට වන චලිතය ලියනවා දරෝනේ උදාහරණයක් විතර වරහන් විතර දානවා එන්ජිමක පිෂ්ඨණය එන්ජිමක පිෂ්ඨණය ඊළඟට අවසාන චලිතය දානවා පුතා දෝලන චලිතය දෝලන චලිතය දෝලන චලිතය ගැන කතා කරද්දී පුතා ලියනවා ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් දෙපසට වන පැද්දීම ලක්ෂයක් කේන්ද්‍ර කර ගනිමින් දෙපසට වන පැද්දීම දෙපසට වන පැද්දීම වරහන් දර දා ගන්නා පුතේ ඔරලෝසුවක බට්ටා ඔරලෝසුවක බට්ටා ඔරලෝසුවක බට්ටා හොඳයි දෙවෙනි කොටස කියනවා චලිතයේ වෙනස්කලයේ ලක්ෂණ උදාහරණ සහිතව සඳහන් කරන්න පුතා චලිතයේ වෙනස් කරන්න පුළුවන් ලක්ෂණ තියෙනවා වේගය වෙනස් කරන්න පුළුවන් දිශාව වෙනස් කරන්න පුළුවන් ව්‍යාවර්තය වෙනස් කරන්න පුළුවන් පැහැදිලි මූලික වශයෙන් වෙනස් කරන්න පුළුවන් දිශාවයි වේගයයි අපි 얘 දෙන කතා කරමු මෙන්න මෙහෙම දෙවෙනි කොටසට ලියනවා වේගය හරි වේගය වෙනස් කරන්න පුළුවන් නේ වේගය වෙනස් කිරීම කියලා දාලා ලියන පුතා වේගය වෙනස් කරන්න පුළුවන් මෙන්න මෙහෙම ලියන පුංචි කැලක් ගන්න ලියනවා බයිසිකලයක ගියර පෙට්ටිය බයිසිකලයක ගියර පෙට්ටිය අනේ වේගය වෙනස් කිරීමට අදාළව හොඳම උදාහරණයක් බයිසිකලයක ගියර පෙට්ටිය ඊළඟට පුතා දිශාව වෙනස් කිරීම දිශාව වෙනස් කිරීමට පුතා හොඳම උදාහරණයක් අපි ලියනවා හොඳම උදාහරණයක් ලියනවා ආන්තර කට්ටලය ඒ කියන්නේ පුතා ඩිෆරන්සර් එක ආන්තර කට්ටලය කියන්නේ ඩිෆරන්සර් එක එවගම දසත මුට්ටුව ඒ කියන්නේ යුනිවර්සල් ජොයින්ට් එක අපි ඉස්සරහට මේව කතා කරනවා ඒක ලබන සතියේ අපි දරුවනේ ජව සම්ප්‍රේෂණය ගැන කතා කරනවා එතකොට මේ දේවල් අපි හොඳින් අවබෝධ කරගන්නවා ආන්තර කට්ටලේ ඒ වගේම පුතා දසත මුට්ටුව හරි හොඳයි තුන්වෙනි කොටසට එනවා පුතා ජව සම්ප්‍රේෂණ ක්‍රම හයක් සඳහන් කර එම එක් එක් ජව සම්ප්‍රේෂණ ක්‍රමේ භාවිතාවන අවස්ථා උදාහරණ දෙක බැගින් දෙන්න කියලා කියනවා දැන් ජව සම්ප්‍රේෂණ ක්‍රම ගත්තාම පටි මගින්, දන්වැල් මගින්, ගියර රෝද මගින්, දඬු මගින්, රැහන් මගින්, වාතය මගින්, ද්‍රව තෙල් මගින්, විදුලිය මගින් කියලා ජව සම්ප්‍රේෂණ ක්‍රම උතාලට 8ක් හම්බ වෙනවා. ජව සම්ප්‍රේෂණ ක්‍රම 8ක් හම්බ වෙනවා. ඒ 8ෙන් අපිට ඕන වෙන්නේ 6යි. අපි මෙන්න මෙහෙම කතා කරනවා. පළවෙනි කෙනා. ලියනවා පටි එළඹුම උදාහරණ කීපයක් ලියමු. පටි එළඹුම කියලා දාලා ලියන පුතා. අත් ට්‍රැක්ටරය පටියලම කියලා දාලා ලියන අත්ට්‍රැක්ටරය කමාවක් දාලා ලියන මහණ මැෂිම අත්ට්‍රැක්ටරය කමා මහණ මැෂිම අත්ට්‍රැක්ටරය කමා මහණ මැෂිම පටියලම හරි ඊළඟට දම්වැල් එළඹුම දම්වැල් එළඹුම කියලා දාලා පුංචි කැලක් ගහලා ලියනවා උදාහරණ කීපයක් ලියනවා පාපැදිය පාපැදිය තව එකක් කොන්න ලියන මෝටර් බයිසිකලය දන්වැල් එළුමක් තියෙන පාපැදියේ තියෙනවා මෝටර් බයිසිකලෙත් තියෙනවා පාපැදිය වගේම මෝටර් බයිසිකලය තුන්වෙනි ජව සම්ප්‍රේෂණ ක්‍රමයේ දානවා පුතා දැති රෝද එළුමක් තියෙනවා පුතා ගියර පෙට්ටියේ
ගියර පෙට්ටිය තියෙනවා ඒ වගේම ඔරලෝසු වලක් තියෙනවා දැතිරෝද ගියර පෙට්ටිය කමා ඔරලෝසුව 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 ඊළඟට පුතේ දඬු දඬු මගින් ජවයේ සම්ප්‍රේෂණ වන අවස්ථා ලියන පුතා එක්කෙනෙක් අවරපෙති කඳ අවරපෙති කඳ අවරපෙති කඳ केबल රහන් මගින් ජවයේ සම්ප්‍රේෂණය කරන අවස්ථා ලියන පුතා පාපැදි තිරිංග පාපැදි තිරිංග පාපැදි තිරිංග ඒ වගේම දරුවනේ තව එක්කෙනෙක් ලියන්න ඒ වගේම තව එක්කෙනෙක් ලියන්න පාපැදි තිරිංග හරි ඒ වගේම තව එක්කෙනෙක් ලියන්න දරුවනේ අට්‍රැක්ටරයේ ලීවර अट्रैक्टर लीवर लीवर टेक क्रियात्मक केबल हर अट्रैक्टर लीवर अट्रैक्टर लीवर हरे इट अवसान जब संप्रेषण मेदान पुदा द्राव तरल अवसान के नम्मे के डिस्प्ले कर द्राव तरल द्राव तरल मगिन जब संप्रेषण उदाहरण अन पुदा द्राव तरल के जव संप्रेषण उदाहरण क्लियान मिन मेम द्राव तरल बट अदाल जव संप्रेषण द्राव तरल के लिएट अदाल लियानवा दर्वण लियान द्राव जक्व द्राव जक्व इवागेम द्राव तिरिंग पद्धतिय 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 हरे ඔන්නපොතේ අවස්ථා ටික අපි කතා කළා තුන්වෙනි කොටසට ඊට පස්සේ පුතේ එනවා දෙවෙනි ප්‍රශ්නේ හතරවෙනි කොටසට ගියර රෝද එළවුම් ක්‍රමයේ සම්ප්‍රේෂණ දිශා වංශක අණුවකින් වෙනස් කරන ගියර රෝද වර්ග තුනක් දැන් අපි දැන් චලිතය සහ බල සම්ප්‍රේෂණ මූල පාඩමේ ඉගෙන ගලා තියෙනවා චලිත අංශක අණුවකින් වෙනස් කරන අවස්ථා තුනක් මෙන්න මේ ටික එක්කෙනෙක් තමයි හරි එක්කෙනෙක් තමයි දරුවනේ අපි දිශාව වෙනස් ආකාරයක නැත්තම් දිශාව ඒ කියන්නේ චලිත දිශාව අංශකණුවකින් වෙනස් කරන එකනේ තමයි ගැඩවිලාව හා ගැඩලි රෝදය. ඒ වගේම දරුවනේ අපි ඉගෙනගෙන තියන දරුවනේ බෙවල ගියර. එහෙම නැත්නම් අපි දරුවනේ එතනදී තවත් එක්කෙනෙක් අපි ඉගෙන ගන්නවා දරුවනේ චලිතයේ අංශකණුවකින් අපි වෙනස් කරන දරුවා අපි යොදා ගන්නවා මේ හෙලික්සිය ගියර. ඒක අපි මෙන්න මෙහෙම සාකච්ඡා කරනවා පුතේ. ඔබට මතකයි මෙන්න මේ සටහන් ටික. ඒ කියන්නේ අපි මෙහෙම පැහැදිලි කරමුකෝ. කෙලින්ම ලියන පුතා පට්ටම් ගියර රෝදය. පට්ටම් ගියර රෝදේ අංශක 90ට වෙනස් කරනවා. ඒ වගේම දරුවනේ ගැඩවිලාව හා ගැඩවිලි රෝදය ගැඩවිලා හා ගැඩවිලි රෝදය එක්කෙනෙක් තමයි පට්ටම් ගියර රෝද ඊළඟට ගැඩවිලා හා ගැඩවිලි රෝද ඒ වගේම දැති තලව්ව හා දව රෝදය දැති තලව්ව හා දව රෝදය චලිත අංශක 90කින් වෙනස් කරන යාන්ත්‍රණ තමයි ওই තුන්දෙනාම. හරි. පස්වෙනි කොටස කියනවා ද්‍රව පීඩනය හා වායු පීඩන ජව සම්ප්‍රේෂණ ක්‍රමයන්ගේ වාසිය වාසි සංසන්දනය කරන්න. ඔය චලිතයේ පාඩමේදී මම කතා කරනවා දරුවනේ ද්‍රව ජව සම්ප්‍රේෂණය සහ වාත ජව සම්ප්‍රේෂණයේ වාසිය වාසි. දැන් ද්‍රව මගින් ජවයේ සම්ප්‍රේෂණය කරද්දී වැඩි ජවයක් සම්ප්‍රේෂණය කරවන්න පුළුවන්. හරි? ඒ වගේම දරුවනේ වැඩි ජවයක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ඒක වාසියක්. ඒ වගේම දරුවනේ द्रव गर पास्ते वासी तमाय वेडी जवयाक संप्रेषणे करन पुलवा इवगेम दरुवने संप्रेषणे करन बहारे एकने दरुवने में संपीरने वी में हेकिया वाडुए इव वासी इवगेम अवासित्य नवा अवासी तमाय में ओयल दरुवने अपद्रव्य तन पत्तेला सावुत्वे नवा एके का तेर संदाह लोकु मुदला क्या नवा एके का इवगेम दरुवने वेडी दुरकड़ जवे संप्रेषणे करन विदागन बह इव वासी वाते गत्तहम वाते वासी तमाय मुदलक अवश्य वेन्ने है जब संप्रेषण सदा इवगेम परिसर दूषण दूषण सिद्ध वेन्ने है वाते निसा हेबै दर्वने अवासी तीयनवा वेडि दुरकट दर्वने जवे संप्रेषण करन्न
වාතය යොදා ගන්න පුළුවන්. හැබැයි වැඩි ආයාසයකට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. එක පොතේ අවාසිය. පැහැදිලි? ඒ නිසා අපි වාසිය වාසිය මෙන්න මෙහෙම කතා කරනවා. පස්වෙනි කොටසට අදාළව. ඒ නිසා මගේ පුතාලට මෙන්න මේ පැහැදිලි කිරීම මම කරනවා මෙන්න මේ ආකාරයට. පස්වෙනි කොටසට අදාළව වාසිය වාසිය. හරි? Right. ලියන පුතේ ඒ නිසා අපි පස්වෙනි කොටස අපි මෙන්න මෙහෙම සාකච්ඡා කරමු පුතේ. පස්වෙනි කොටසට අදාළව. Right. මම එක පැහැදිලි කරන්නම් මෙහෙම ඉස්සරලම. බල ලියන්නක මෙන්න මෙහෙම. බල ලියන්න. හරි. පස්වෙනි කොටස නම් හතරවෙනි කොටසෙන් පස්සේ පස්වෙනි කොටස රැවිලා මම මෙන්න මෙහෙම කියන්නම්. මම මේ කියන ටික නෝට් කරගමු අපි. හරි? ලියන පොත මෙන්න මෙහෙම. හරි. වාසිය වාසිය. ලියනවා. මෙහෙම ලියන්න. ඔය ඉඩ දෙකට බෙදා ගන්නකෝ. ඉඩ දෙකට බෙදාගෙන එක පැත්තක ලියන්න ද්‍රව පීඩන. අනිත් පැත්ත ලියන්න වායු පීඩන කියලා. එක පැත්තක ලියන දරුවනේ ද්‍රව නැත්නම් ද්‍රව පීඩන අනිත් පැත්ත ලියන වායු පීඩන. හරි. දැන් ද්‍රව පීඩන කියන තැන ලියන්න. ද්‍රව පීඩන කියන තැන දාන්න වාසි කියලා දාලා කීපයක් ලියන්න මෙන්න මෙහෙම. ද්‍රව පීඩන වල තියෙන වාසි. ද්‍රව පීඩන වල තියෙන වාසි. හරි. ද්‍රව පීඩන වල තියෙන වාසි ටික මගේ පුතාලා ලියන්නකෝ මෙන්න මෙහෙම. ද්‍රව පීඩන වල තියෙන වාසි ලියන්න පුතේ. වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම. ද්‍රව පීඩන යටතේ ලියන වාසි වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම. වැඩි ජවයක් සම්ප්‍රේෂණය කළ හැකි වීම. හරි? Right. තව වාසියක් ලියන්න. තව වාසියක් ලියන්න. අඩු සම්පීඩණය. තව වාසියක් ලියන්න අඩු සම්පීඩණය. අඩු සම්පීඩණය. අඩු සම්පීඩණය. ඊට පස්සේ යටි ලියන අවාසි. අපි සරලව ලියමු. යටි ලියන්න ඊළඟට අවාසි කියලා ලියන්න. ද්‍රව ජව සම්ප්‍රේෂණය අවාසි අවාසි තමයි වැඩි මුදලක් දැරීමට සිදුවීම ඒ කියන්නේ ඔයිල් වලට යන මුදල වැඩි මුදලක් දැරීමට සිදුවීම තව එකක් ලියන්න වැඩි මුදලක් දැරීමට සිදුවීම තව එකක් ලියන්න වැඩි මුදලක් දරන්න සිදු වෙනවා තව එකක් ලියන්න තව අවාසියක් ලියනවා පරිසර දූෂණයක් සිදුවීම ඒ කියන්නේ ඔයිල් අයින් කරපුවාම ඒ සිද්ධිය වෙනවා පරිසර දූෂණයක් සිදුවීම තවත් අවාසියක් ලියන්න පුතේ තවත් අවාසියක් ලියන්න තවත් අවාසියක් ලියන්න නඩත්තු වියදම වැඩිවීම නඩත්තු වියදම වැඩිවීම ඊළඟට වායු පීඩන ගැන කතා කරනවා වායු පීඩන වල තියෙන වාසි ගැන කතා කරනවා වායු පීඩන වල තියෙන වාසි वायु पीरन लेते हैं ना वासी तो माई बिने मेवा वासी टिकली आने वैडी दुर्गकड़ा जावे संप्रेषण ये कल है कि वीमा वैडी दुर्गकड़ा जावे संप्रेषण ये कल है कि वीमा एक वासिया वैडी दुर्गकड़ा जावे संप्रेषण ये कल है कि वीमा एक वासिया तब वासिया क्लियर ने तब वासिया क्लियर ने වාතයේ නොමිලේ ලබාගත හැකි වීම 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 හරි තම වාසියක් ලියන්න පරිසර දූෂණයක් සිදු නොවීම වාතයේ වාසි ටික හරි වාතයේ අවාසි ලියන්න වාතයේ අවාසි ටික ලියන්න මෙහෙම ලියන්න වායුව කාන්දු වීම අවාසි ලියන්න වායුව කාන්දු වීම ඒ වගේම සම්පීඩන හැකියාව අඩු වීම ඒ කියන්නේ අඩු සම්පීඩනයක් තිබීම සම්පීඩන හැකියාව අඩු වීම හරි right තව එකක් ලියන්න වාතයේ භාවිතයේ තව අවාසියක් ලියන්න. තව අවාසියක් ලියන්න. හරි. තව අවාසියක් ලියන්න දරුවනේ. අපිට මෙහෙම කියන්න පුළුවන් මේ සම්ප්‍රේෂණය සඳහා යෙදිය යුතු වැල්ව ප්‍රමාණය වැඩිවීම සම්ප්‍රේෂණය සඳහා යෙදිය යුතු වැල්ව ප්‍රමාණය වැඩිවීම
සම්ප්‍රේෂණ සඳහා යෙදිය යුතු වැල්ව ප්‍රමාණය වැඩි වීම. හරි. පස්වෙනි කොටස හරි. ඊට පස්සේ යාගේ 6 වෙනි කොටසට එනවා. ඉහත එක් එක් ජව සම්ප්‍රේෂණ ක්‍රමයන්ගේ භාවිත තුන මැගින් අහනවා. ඒ කියන්නේ මේ ද්‍රව ඒ කියන්නේ ද්‍රව පීඩනවලයි වාත පීඩනවලයි භාවිත. ද්‍රව පීඩනවල භාවිත තියෙනවා කීපයක් පුතා. ද්‍රව පීඩනවල තියෙන භාවිත අපි ලියමුක කීපයක්. මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. ද්‍රව පීඩනවල භාවිත කීපයක් තියෙනවා. එකක් තමයි පුතේ ද්‍රව ජක්කුව. ද්‍රව ජක්කුවේ ද්‍රව පීඩන තමයි භාවිතා කරන්නේ. හරි? ද්‍රව ජක්කු පිස්ටන් එසවීම. ද්‍රව ජක්කුවේ පිස්ටන් එක එසවන්න යදා ගන්න ද්‍රව පීඩන. ඒ වගේම දරුවනේ හැඩ තලණය. හැඩ තලණයේකෙත් දරුවනේ තියෙන ද්‍රව පීඩනයක්. හැඩ තලණයේ තියෙන ද්‍රව පීඩන. ඒ වගේම දරුවනේ මෝටර් රථ තිරංග පද්ධතිවල ද්‍රව පීඩන අපි භාවිතා කරනවා. මෝටර් රථ තිරංග පද්ධතිවල තියෙන්නේ ද්‍රව පීඩනයක්මයි. හරි. ඊළඟට වායු පීඩන. වායු පීඩන භාවිතා කරන අවස්ථා කීපයක් අපි කතා කරනවා. වායු පීඩන යොදා ගන්න අවස්ථා කීපයක් අපි කතා කරමු පුතේ මෙන්න මෙහෙම ලියනවා. ආහාර නිෂ්පාදන යంత్ర සූත්‍ර සඳහා ආහාර නිෂ්පාදන යంత్ర සූත්‍ර වලට වායු පීඩනය තමයි යොදා ගන්නේ. ඊළඟට මහා මාර්ග කැණීම් සඳහා යොදා ගන්නෙත් වායු පීඩනමයි. ඊළඟට බස් රථ හා දුම්රිය ආදී වාහනවල දොරවල් ඇරීම කමා වැසීම සඳහා බස් රථ හා දුම්රිය ආදී වාහනවල දොරවල් ඇරීම වැසීම සඳහා යොදා ගන්නෙත් වායු පීඩනමයි. හරි. ඔන්න අපි නෝට් පැහැදිලි කරගත්තා දරුවනේ තුන් දෙවෙනි ප්‍රශ්න සඳහා පිළිතුරු ටික. හරි මම හිතන්නේ පොත අපිට තියෙන කාල වේලාවත් එක්ක අපිට ඊළඟ ප්‍රශ්නට යන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. මොකද තව ටික වේලාවකින් අපි 2023 පන්තියේ ෆ්‍රී ඔන්ලයින් ක්ලාස් එක ආරම්භ කරන්න තියෙන නිසා අපි දැන් පහුගිය දවසේ පුතාලට සාකච්ඡා කරපු ගිය සතියේ බදාදා ලෙසන් එකේ රෙකෝඩින් එක අපි දුන්නේ නැහැ. ඒකයි අද ඒකයි දෙකම අපි දරුවනේ වලට තව දින කිහිපයක් අතත් ලබා දෙනවා අද පන්තිවල රෙකෝඩින්ග්ස් ටික. හරි හැමෝටම බලන්න පුළුවන් වෙන්න. හරි අපි පුතා තුන්වෙනි ප්‍රශ්නට උත්තර ටික හරි අපි පුතා තුන්වෙනි ප්‍රශ්නට උත්තර ටික ගනිමු. ඊළඟ දවස්සේ මං හිතන අද දවස් අපිට වෙලාවක් නැතිව යනවා. හරි රයිට්. එතකොට දරුවනේ ලබන සෙන්සර්වත් උදේටද සර් ක්ලාස් කියලා අහලා තියෙනවා නෑ. සෙන්සර්වත් උදේ නෙමෙයි හවස තියෙන්නේ. IMS එකේ දරුවන්ට තියෙන සෙන්සර්වත් හවස. මං උදේ කියලා කිව්වද නෑනේ. හරි. සෙන්සර්වත් හවස ක්ලාස් එක තියෙන්නේ. සිප්පින් එකේ දරුවන්ට තියෙන්නේ ඉරිදා හවස ක්ලාස් එක තියෙන්නේ. හරි. ඉතින් ඔන්න ඒ විදිහට දරුවනේ අපිට වැඩ ටිකට සම්බන්ධ වෙන්නට සිද්ධ වෙන්නේ. අපි ඒ අනුව දරුවනේ වැඩ වලට සම්බන්ධ වීම වෙමු. හරි. එතකොට දරුවනේ අපි අදට මෙතනින් වැඩ ටික කවර් කරනවා. ලබන සතියේ සුපුරුදු විදියට නැවතත් අපි වැඩ වලට සම්බන්ධ වෙනවා. හරි. එහෙනම් හරි. අපි දරුවනේ වැඩ මෙතනින් අවසන් කරනවා. ලබන සතියේ නැවතත් පන්තියේදී අපි සම්බන්ධ වෙමු. හරි. අයිබන් පුතේ.